ව්‍යාජ මුදල් නෝටු මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි මාස්පතා වාර්තා වන බවත් මෙම මාසයට අදාළව පමණක් එවැනි පැමිණිලි හතරක විමර්ශනය සිදු කෙරෙන බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි. ඉකුත් මාස කිහිපයේ පොලිසිය දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ව්‍යාජ ලෙස මුද්‍රණය කළ රුපියල් 5000 නෝටු තොග ගණනින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ නිසා රුපියල් 5000 නෝටු සම්බන්ධයෙන් දැඩි ව්‍යාකූල තත්ත්වයක් හටගෙන තියෙනවා. රුපියල් 5000 නෝට්ටු වලට අමතරව තවත් නෝට්ටු කීපයක්ද ව්‍යාජ ලෙස මුද්‍රණය කර බෙදාහැර ඇති බවට සාක්ෂි පොලිසිය විසින් සොයාගෙන ඇත. මෙසේ ව්‍යාජ මුදල් නෝටු මුද්‍රණය කිරීමට හේතු වී ඇත්තේ ජාත්‍යන්තරව පිළිගත් ව්‍යාජ මුද්‍රණ වැළැක්වීමේ තාක්ෂණික ක්‍රමවේදයෙහිවත් කවුන්ට් ෆයිටින් ඩිෆරන්ස් සිස්ටම් ශ්‍රී ලංකාව තුළ භාවිත නොකිරීමයි. අදාළ ක්‍රමවේදයට අනුව මුදල් නෝට්ටු ස්කෑන් කිරීම, ඡායාපිටපත් ගැනීම හෝ පුටා ගැනීම කළ නොහැකි. ව්‍යාජ මුදල් නෝටු මුද්‍රණය වැළැක්වීම සඳහා හඳුන්වා දී ඇති මෙම ක්‍රමවේදය දැනට ජාත්‍යන්තරව පිළිගත් ආරක්ෂිතම ක්‍රමවේදය වන අතර ඒ ශ්‍රී ලංකාව තුළ භාවිතයට නොගැනීම හේතුවෙන් ව්‍යාජ මුදල් නෝටු මුද්‍රණයේ සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව පොලිස් වංචා විමර්ශන ඒකකය පෙන්වා දෙනවා. වංචනිකයන් විසින් මුද්‍රිත මුදල් නෝට්ටු ගනුදෙනු කරවන්නට පහසුවෙන් හඳුනා ගැනීම දුෂ්කර වන අතර එවැනි හඳුනා ගැනීම තාක්ෂණය ඇත්තේ මෙරට බැංකු පද්ධතිය තුළ පමණයි. මුදල් නෝට්ටු මුද්‍රණයේදී ඒවායේ අනන්‍යතාවය ආරක්ෂාකාරී බව හඳුනා ගැනීම සඳහා කල, වෝටර්මාක්, සෙකියුරිටි ත්‍රෙඩ්, මයික්‍රෝ ප්‍රින්ටින්, ෆෙඩරල් රිසර්ව් ඉන්ඩිකේටර්, සීරියල් නම්බර්ස් නැමැති තාක්ෂණික ක්‍රමවේදයන් කීපයක්ම භාවිත කරනවා. සත්‍ය මුදල් නෝට්ටු ස්කෑන් කිරීම හෝ එම ආකාරයෙන්ම පිටපත් ගැනීම වළක්වනු ලබන්නේ කවුන්ට් ෆීටින් ඩිෆරන්ස් සිස්ටම් ක්‍රමවේදය මගිනි. මෙම ක්‍රමවේදය නොමැති බැවින් මෙරට මුද්‍රිත ඕනෑම මුදල් නෝට්ටුවක් ස්කෑන් යන්ත්‍ර මගින් පහසුවෙන් උපුටා ගැනීම කළ හැකි. මෙරට මුදල් නෝටු මුද්‍රණය කරනු ලබන්නේ බියගම ආයෝජන කලාපයේ පිහිටි ඩී ලාරු ලංකා කරන්සි සෙකියුරිටි ප්‍රින්ට් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම විසිනි. එවත් ඩිලාරු සමාගම විසින් අදාළ සමාගම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය වැළැක්වීමේ තාක්ෂණික ක්‍රමවේදය හෙවත් CDS ක්‍රමවේදය තවමත් අනුගමනය නොකරන බව දැනගන්නට ලැබී තිබෙනවා. ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සහ එවැනි පැමිණිලි විමර්ශන සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ මහත්මියකින් කරන ලද විමසීමකදී ඇය කියා සිටියේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් ඇතැම් මාසවල පැමිණිලි 4-5 වාර්තා වන බවයි. මාසයකට එක සිදුවීමක්වත් අනිවාර්යෙන් වාර්තා වන බවත් මෙම තත්ත්වයට හේතුව මුදල් නෝට්ටු මුද්‍රණයේදී ජාත්‍යන්තරව පිළිගත් තාක්ෂණික ක්‍රමවේදය හෙවත් CDS මෙරට තුළ තවමත් ක්‍රියාත්මක නොවීම බවත් ඇය කියා සිටියා. උද්ගතව ඇති තත්ත්වය හමුවේ රුපියල් 5000 නෝට්ටුව අවලංගු කිරීමේ අවදානමක් මතුව ඇති බව ආර්ථික විශේෂ ලක්ෂණ පෙන්වා දෙති. ඉතින් යාළුවනේ, ඔයා අපිව තවම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පහත බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් කරලා, කමෙන්ට් කරලා, ෂෙයා කරන්න. ඔයාට සුබ දවසක්.